බැලුන් කිව්වම ඔයාට ගොඩක් දේවල් මතක් වෙනවා ඇති. සමහර විට ළඟදී පාටි එකකට වගේ ගත්ත බැලුන් ටිකක් ගැන මතක් වෙනවා ඇති. සමහර කෙනෙකුට මතක් වෙනවා ඇති අප් ෆිල්ම් එක. ඒ වගේම තවත් කෙනෙකුට මතක් වෙනවා ඇති ජූල්ස් වර්න් විසින් රචිත Around the World in 80 Days කියන පොත ගැන මතකයන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ බැලුන් ගැන. කවුරුත් අහන්නේ නැති එහෙම නැත්නම් හැමෝටම අමතක වෙලා ගිය හැබැයි තමත් ඉන්ටරෙස්ටිං දෙයක් ගැන. අපි ටාගට් කරන කිලෝමීටර් 33 35 40 ඔය අතර. ඕක ඕසෝන් ස්තරය. එතකොට ඒ අවස්ථාවේදී කිසිම ගුවන් යානයක් ඒ කලාපය පහු කරගෙන යන්නේ නැහැ. බැලුන් එකක් කියලා කියන්නේ මේ වෙනකොට මං කලින් කිව්වා වගේ අපේ එදිනෙදා ජීවිතයේදී day to day life එකේදී වැඩිම පාවිච්චි වෙන්නේ නැති දෙයක්. සාමාන්‍යයෙන් අපි බැලුන් එකක් පාවිච්චි කරනවා නම් පොඩි කෙනෙකුට දෙන්න එහෙමත් නැත්නම් මේක පාටි එකකදී වගේ තමයි පාවිච්චි වෙන්නේ. හැබැයි මේ වෙනකොටත් ලෝකේ මේ බැලුන් මේක තාක්ෂණයක් කියලා කියන්න පුළුවන් යම් කිසි විදිහකට මෙන්න මේ බැලුන්ස් තාමත් පාවිච්චි වෙනවා. ඒ තාමත් ඉන්ටරෙස්ටිං ඒ වගේම තාමත් වැදගත් දේවල් වලට. ලංකාවේ නොවුනත් විශේෂයෙන්ම හිම වැටෙන වගේ රටවල් වලට ගියාම මෙන්න මේ වෙදර් ෆෝකාස්ටිං කියන එක කාලගුණ අනාවැකි කියන එක ඉතාමත් වැදගත් වෙනවා. කෙනෙකුට තැනකට යන්න එහෙම නැත්නම් විශේෂයෙන්ම ලොජිස්ටික්ස් ට්‍රාන්ස්පෝර්ටේෂන් වගේ වැඩවලට. ඉතින් මිනිසා ඉස්සරේ තම මේ බැලුන් ගැන ඉතාමත් කුතුහලයෙන් බලපු නිසා එතනින් ඉදිරියට අපිට නොයෙක් තාක්ෂණයන් දියුණු වෙනවා මේ බැලුන් සමගම. ඉතින් මේ හරහා එන ප්‍රධානම දේ තමයි මේ හොට් එයා බැලුන්ස් කියලා කියන්නේ. ජූල්ස් වර්න් විසින් රචිත Around the World in 80 Days කියන පොතේ කියන විදිහට ලෝකේ වටා යන්න මේගොල්ලෝ බැලුන් එකක් පාවිච්චි කරනවා. ඉතින් අදටත් මේ හොට් එයා බැලුන් එකක් එහෙමත් නැත්නම් වාතය උණුසුම් කිරීමෙන් රත් කිරීමෙන් පේලෝඩ් එකක් අරගෙන උඩට යන්න බැලුන් තාක්ෂණය පාවිච්චි කරනවා. හැබැයි මේ වෙනකොට ඒක ලංකාවෙත් වෙනත් රටවලත් එන්ටර්ටේන්මන්ට් පර්පස් එකට විනෝදය සඳහා තමයි සිද්ධ වෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා පළවෙනි ලෝක යුද්ධය කාලය වෙද්දි නිර්මාණය වෙනවා එයා ෂිප් කියන දේ. මේකට අපි ජෙප්ලින් කියලත් කියනවා. ඉතින් මේ වගේ දේවල් හරහා හීලියම් වායුව පාවිච්චි කරලා යුද කටයුතු වලට සහ ට්‍රාන්ස්පෝර්ටේෂන් එකට පවා මේ දේවල් මේ එයා ෂිප්ස් පාවිච්චි වෙනවා. නමුත් එයා ෂිප්ස් එච්චරම සාර්ථක නැහැ සහ ඉතාමත් භයානක දෙයක් බවට පත් වෙනවා. කොහොම වෙතත් මූලිකව මේ ප්ලේන්ස් කියන දේ එක්කම දියුණු වෙච්ච තාක්ෂණයක් තමයි මේ හොට් එයා බැලුන්ස් කන්සෙප්ට් එක. එහෙමත් නැත්නම් මේ බැලුන් කන්සෙප්ට් එක. මේ විදිහට බැලුන්ස් ගැන අපිට එදිනෙදා ජීවිතේදී සාමාන්‍ය ඩේ ටු ඩේ ලයිෆ් එකේදී අමතක වෙගෙන යද්දී අපිට වැදගත්ම වෙන කාලගුණ අනාවැකි වලට ලෝකය පුරාම බැලුන්ස් පාවිච්චි කරලා පේලෝඩ්ස් සාමාන්‍යයෙන් දවසකට බැලුන්ස් 900ක විතර ප්‍රමාණයක් මුදා හැරෙනවා ලෝන්ච් වෙනවා මේ කාලගුණ විද්‍යා දත්ත එකතු කරන්න කියන එක සමහර විට ඔයා දන්නේ නැති දෙයක් වෙන්න පුළුවන්. මේ හරහා සිද්ධ වෙන දේ තමයි ඉහළ ගුවනට එහෙම නැත්නම් හයි ඇල්ටිටියුඩ්ස් වලට මේ විදිහට විද්‍යාත්මක උපකරණ යවල බැලුන්ස් උපයෝගී කරගෙන ඒ හරහා අවශ්‍ය කරන දත්ත එකතු කිරීම. ඒ වගේම තමයි ගොඩක් ඉන්ටරෙස්ටිං දෙයක් මේ විදිහට ඉහළට යවන බැලුන් එකක් උඩු ගුවනට එහෙම නැත්නම් අහසේ උඩට යන්න තියෙන එයා ප්‍රෙෂර් එක වායු පීඩනය අඩු වෙනවත් එක්කම මේවා පිපිරීමට ලක් වෙනවා. මේ පිපිරීමට ලක් වෙනවත් එක්කම මේ උඩුගුවනට යවන පේලෝඩ් එක අදාළ කරන උපකරණ පොළවට නැවත කඩාගෙන වැටෙනවා. මේක නවත්වන්න පැරෂුට් ආධාරයෙන් තමයි මේ දේවල් නැවත පොළවට පතිත කරවන්නේ ආරක්ෂිතව. මේත් එක්කම මේ බැලුන් පාවිච්චි කරලා අවුරුද්දක් පාස හැම අවුරුද්දකම තියෙන චැලෙන්ජ් එකක් තියෙනවා ග්ලෝබල් ස්පේස් බැලුන් චැලෙන්ජ් කියලා. මේ හරහා කැටගරි කීපයක් යටතේ ඕනම ඉන්ටරෙස්ටිං කණ්ඩායමකට එකතු වෙලා තරඟ කරන්න පුළුවන්. මෙතනදි සිද්ධ වෙන දේ තමයි විවිධ කැටගරි යටතේ ඉහළටම යන බැලුන් එක ඒ වගේම හොඳම වීඩියෝ එක මේ ඉහළ ඇල්ටිටියුඩ්ස් වලදී ගන්න. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා ඉතමත් ඉන්ටරෙස්ටිංම එක්ස්පෙරිමන්ට් එක මේ වගේ දේවල් යටතේ තරඟ වදින්න ලෝකයේ ටීම්ස් වලට මේක විවෘත වෙනවා. කොහොම වෙතත් මේ තියෙන
තරගය 2021 අවුරුද්දේදී කොවිඩ් නිසා පැවතුනේ නැහැ කියන එක තමයි වාර්තා වෙන්නේ. මේ වගේ ගොඩක් දේවල් ගොඩක් ඉන්ට්‍රස්ටිං දේවල් බැලුන් එක සිද්ධ වෙද්දී අපි ඊළඟට මේ බ්‍රේක් එකෙන් පස්සේ කතා කරන්න යන්නේ ලංකාවේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා එකතු වෙලා කරන බැලුන් ප්‍රොජෙක්ට් එකක් ගැන ඉන්ට්‍රස්ටිං මදයක්. කලින් මම කිව්වා වගේම ඔන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ නියෝජනය කරමින් භාතිය. කොහොමද භාතිය? හොඳින් ඉන්නයි හොඳයි. ඉතින් මේ භාතියත් එක්ක කතා කරන්න යන දේ ගැන පුංචි පැහැදිලි කිරීමක් කරොත් 2021 ඒ කියන්නේ පහුගිය අවුරුද්දේ දෙසැම්බර් 26 වෙනිදා දඹුල්ලේදී සුවිශේෂී දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි සෙරන්ඩිප් 2.0 කියලා කියන්නේ. ඉතින් ඔයාට මට මේක ටිකක් විතර සමහර විට අලුත් දෙයක් අහපු නැති දෙයක් වෙන්න පුළුවන්. අපි භාතියගෙන් මහමු භාතිය මොකක්ද මේ සෙරන්ඩිප් 2.0 කියලා කියන්නේ? ඔවයි. සෙරන්ඩිප් 2.0 කියන්නේ සෙට් ශ්‍රී ලංකා එකේ ඉහළ උන්නතාංශ බැලුණ ව්‍යාපෘතිය. ඒකේ දෙවන අදියරේ තමයි සෙරන්ඩිප් 2.0 කියන්නේ. මේක ඇත්තටම පටන් ගත්තේ 2020 ග්ලෝබල් ස්පේස් බැලුන් චැලෙන්ජ් එකට පාර්ටිසිපේට් වෙන්න. ඉතින් ඒකෙදි අපි මූලිකවම කරේ මේ GoPro එකක් වගේ දාලා වීඩියෝ එකක් ගත්තා අපි. ඊට අමතරව මූලිකවම විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක් අපි කරේ. ඉතින් ඒකේ වැඩි දියුණු කරපු අදියරක් වශයෙන් තමයි අපි මේ සෙරන්ඩිප් 2.0 කියන එක පටන් ගත්තේ. ඉතින් මේකේ විශේෂයෙන්ම අපි වැඩි දියුණු කරා GoPro එකක් දාලා වීඩියෝ එකක් කරා. ඒකට අමතරව අපි Raspberry Pi කැමරා එකක් දැම්මා. ඊට පස්සේ අපි විද්‍යාත්මක පරීක්ෂණ පැත්ත මේකේ ගොඩක් වැඩි කරා. ගියපාරට වැඩි ගියපාර අපි ශාකපත්‍රයක් දාලා මූලික පරීක්ෂණයක් කරේ. මේ පාර අපි ශුද්ධ ජීවීන් පාවිච්චි කරලා බැක්ටීරියා වගේ දේවල් ටිකක් පාවිච්චි කරලා පරීක්ෂණ පැත්ත වැඩි දියුණු කරා. ඊට අමතරව මූලික මේකේ ශ්‍රී ලංකාවේ කියුබ් වර්ගයේ සැටලයිට් නිෂ්පාදනය කරමින් පවතිනවා පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඒක කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න ගේ අධීක්ෂණය යටතේ වෙන වැඩක්. ඒකේ මූලිකවම උපාංග ටිකක් අපි මේ ටෙස්ට් කරන්න මේ අපේ සෙරන්ඩිප් 2.0 ව්‍යාපෘතිය භාවිතා කරා. රයිට්. ඉතින් මේ භාතිය ලගේ හයි ඇල්ටිටියුඩ් බැලුන් කියන දේ යටතේ මේ සෙරන්ඩිප් 2.0 එක යටතේ ප්‍රොෆෙසර් චන්දන ජයරත්න මූලික වෙලා කොළඹ විශ්වවිද්‍යාලයේ ඔන්න ලංකාව තුළ නිෂ්පාදනය කරන පළවෙනි කියුබ් සැටලයිට් එකේ පරීක්ෂණ වලටත් දේවල් ටිකක් මේ හරහා ටෙස්ට් කරලා තියෙනවා. මූලික ටෙස්ටිං ටික මේ හරහා සිද්ධ වෙනවා. ඉතින් අපි අහමු ප්‍රොෆෙසර් චන්දන ජයරත්නගේ අදහස මේ ගැන. චන්ද්‍රිකා තාක්ෂණය අද ලෝකයේ තියෙන හැම වැඩකටම අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් ඒ වැඩ අතරින් අපි ගත්තොත් එහෙම ලංකාවේ අපේ රීජන් එකේ ප්‍රදේශ ප්‍රාතේ අපි තමයි අඩුම වගේ ඉන්න රටක් තියෙන්නේ. ඉතින් අනිත් එක දැන් මේ චන්ද්‍රිකාව ශිෂ්‍යෝ විසින් මෙහෙම හදපු එකක්. වෙන රටක හදපු එකක් නෙමෙයි, මෙහෙම හදලා දැන් ඒක ගුවන්ගත කරන්න දැන් මේක අපි හදපු එකක් තියෙනවා. මේ නැනෝ මේ කියුබ් සෙට් එකක්. ඒතොර ඒක සෙන්ටිමීටර් 9-10 අතරේ ප්‍රමාණයට 4-6 ඝන ඒක ආකාරයට හදලා තියෙන්නේ. ඒක ඒ මොඩියුල් එක තමයි අපි මේ ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකට යවලා එතනින් තමයි ඔය ලාන්ච් කරන්නේ කම්පැනි හරහා. ඒතොර ඒකට විශාල වියදමක් යනවා. නමුත් මේක ටෙස්ට් කරන එක තමයි දැන් මේ උඩට ගිහිල්ලා මේ කාලිකුණික තත්ත්වයටතේ සීතල තත්ත්වයටතේ එච්චර උසකදී මේව වැඩ කරනවාද කොහොමද දත්ත පල්ලෙහාට ගන්නෙ? මෙන්න මේව තමයි දැන් මේ සිද්ධ කරන්නේ. ලංකාවේ සිද්ධ වෙන මේ සැටලයිට් එකක් ඩෙවලොප් කරනවා වගේ දේවල් වල මූලික පරීක්ෂණ මේ සෙරන්ඩිප් 2.0 එක හරහා සිද්ධ වෙද්දී භාතියකින් අහන්න තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟට මම හිතන්නේ මේක බලාගෙන ඉන්න ඕනම කෙනෙකුටත් ඔළුවට එන ප්‍රශ්නය. භාතිය, දැන් අපි මේ ඩ්‍රෝන් තාක්ෂණය ගැන කතා කරනවා, තාක්ෂණය දියුණු වෙලා තියෙන්නේ, සැටලයිට්ස් ගැන කතා කරනවා, මේ හැම දෙයක් එක්කම ඇයි තාමත් මේ වගේ පරීක්ෂණ කරන්න බැලුන් එකක් පාවිච්චි කරන්නේ? එහෙම නැත්නම් මේ යල් පැන ගියේ යම් කිසි විදිහකට තාක්ෂණයක්, මොකද්ද මේකට තියෙන හේතුව? ඔව්, ඇත්තටම මේ දැන් ඩ්‍රෝන් එකක් වගේ අයියා කිව්වා වගේ අපි පාවිච්චි කරොත් අපිට අවශ්‍ය ඒ උසට දැන් අපි මේක ටාගට් කරන්නේ කිලෝමීටර් 33ක් 35ක් වගේ උසකට. ඉතින් ඒ උසට අපිට යන්න බැරි වෙනවා ඩ්‍රෝන් එකකින්.
ඊට අමතරව දැන් අපිට තියෙන ඊළඟ මේ ඔප්ෂන් එක තමයි රොකට් එකක් වගේ පාවිච්චි කරන එක. ඒක ඇත්තටම ලොකු කෝස්ට් එකක් යන වැඩක්. මේ ලංකාව වගේ රටකින් කරන්න ටිකක් අමාරු වැඩක් ඒක. ඉතින් මේ අතර මේ අපි ටාගට් කරන කිලෝමීටර් 33 35 40 ඔය අතර. ඕක ඕසෝන් ස්තරය. ඕකට යන්න පුළුවන් ලේසිම පිරිවැය අඩුම ක්‍රමය තමයි මේ වගේ high altitude balloon එකක් ආධාරයෙන් යන එක. Right. ඒත් එකම වාතිය දැන් අපේ ඔයා අරගෙන ආව දේවල් ටිකක් ටේබල් එකේ තියෙනවා. මොනවද මේ මොනාට පාවිච්චි කරපු දේවල්ද සමේ වලින් මොනවද වෙන්නේ? මේ තමයි දැන් සෙරෙන්ඩිප් 2.0 ව්‍යාපෘතියට පාවිච්චි කරන මූලික උපාංග ටිකක් තමයි තියෙන්නේ. මේක තමයි ඇත්තටම අපි භාවිතා කරන්නේ මේකට මේක අපේ බැලුන් එක මේක ආධාරයෙන් තමයි අපේ මේ සියලුම මේ අපේ උපාංග ටික ඇතුළත් ඒ පෙට්ටිය ඉහළට එසෙවෙන්නේ. ඉතින් මේක රබර් ලැටෙක්ස් වර්ගයේ බැලුන් එකක්. මේකට තව සරලව කියනවා වෙද බැලුන් කියලාත් මේවට කියනවා. ඊට පස්සේ මේක තමයි මේ මේක මේකට කියන්නේ ස්පොට් ට්‍රේස් එකක් කියලා. මේක දාන්නේ දැන් බැලුන් එක උඩ ගිහින් පිපිරිලා ආය පහළට වැටුනහම ඒ තියෙන අදාළ ස්ථානය ලොකේට් කරගන්න තමයි මේක අපි යූස් කරන්නේ. මේක වීඩියෝ ට්‍රාන්ස්මිට එකක්. අලුතෙන් අපි මේ සෙරෙන්ඩිප් 2.0 2.0 එකට පාවිච්චි කරපු උපාංගයක් මේක. ඊට පස්සේ අපි මේ පාර ගිය පාර අපි යූස් කරේ අඩිනෝ බෝඩ් එකක්. මේ පාර අපි පාවිච්චි කරා රාස්බෙරි පයි බෝඩ් එකක්. මේක තමයි මේ රාස්බෙරි පයි කැමරා එක. අපි ඒකත් අලුතෙන් මේ සෙරෙන්ඩිප් 2.0 එකට ඇඩ් කරපු දේවල් ටික. හරි වාතිය. ඉතින් මේ දේවල් එක්ක ඊළඟට එන ප්‍රශ්නේ තමයි මේ කලෙක් කරන ඩේටා. මේ කියන්නේ ඔයගොල්ලෝ 2021 එකක් කියවුවා ඊට පස්සේ 2021 කියලා තියෙන බැලුන් එකක්. මේ හරහා මේ ප්‍රොජෙක්ට් හරහා කලෙක් කරන ඩේටා මොන වගේද? ඔව් මූලිකවම අපි සෙරෙන්ඩිප් 1.0 එක ගත්තොත් ඒ කියන්නේ අපි ගියපාර ප්‍රොජෙක්ට් එක ගත්තොත් ඒකේ අපි වෙද ඩේටා තමයි එකතු කරගත්තේ මූලිකවම. ඒතර අපි ඒකට භාවිතා කරනවා රේඩියෝ සොන්ඩ් කියලා උපකරණයක්. මේක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් පාවිච්චි කරන එකක්. මේකේ මූලිකවම ඉහළ ඒ උන්නතාංශවලදී පීඩනය, උෂ්ණත්වය, ඊට පස්සේ ආර්ද්‍රතාවය මේ උස වෙනස් වෙද්දී ඒවා කොහොමද වෙනස් වෙන්නේ කියන එක ඒ වගේ දත්ත ටිකක් අපි ලබා ගත්තා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ දැන් මේ කාලගුණය මේ නිරීක්ෂණයක් ඒ වගේ පැත්තකට නෙවෙයි. අපි ඒ දත්ත අරගෙන මොඩල් එකක් මේ ඩෙවලොප් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ කියන්නේ අපිට පුළුවන්කමක් තියෙනවා ඒක ඩෙවලොප් කරොත් මේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ කොහොමද ඒක නිකන් මේ කාලගුණේ අපි නිරීක්ෂණයක් සහ අර කාලගුණ දෙපාර්තමේන්තුවෙන් කරනවා වගේ නෙවෙයි කරන්නේ. අපි දත්ත මගින් වෙනම මොඩල් එකක් ඩෙවලොප් කරන්න තමයි ඒකේ කරේ. දැන් මේ 2.0 එකේ ඔව් 2.0 එකේ අපි කරේ අපි අර විද්‍යාත්මක පරීක්ෂණ පැත්ත තමයි වැඩි කරේ ගොඩක්ම. එතකොට අපි අර පළවෙනි එකේදී ශාක පත්‍රයක් වගේ එකක් යවලා මූලිකවම පරීක්ෂණයක් කරා මේක පුළුවන්ද බැරිද කියලා බලාගන්න. දෙවෙනි එකේදී අපි ශුද්‍ර ජීවීන් පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ලැබ් එකක තමයි ඒ අදාළ කටයුතු හරියටම මේ ප්ලෑන් කරලා අපි කරේ ශුද්‍ර ජීවීන් සහ බැක්ටීරියා මේ වගේ දේවල් අපි ඉහළ උන්නතාංශවලදී එයාලගේ කොහොමද හැසිරීම එයාලට පුළුවන්ද ඒ වගේදී මේ සර්වයිව් වෙන්න එයාලට එයාලා මැරෙනවද ඒ උන්නතාංශවලදී කොහොමද එයාලගේ තත්ත්වය කියන එක පරීක්ෂා කරා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා පේපර් එකකට වගේ කියන්නේ රිසර්ච් පේපර් එකකට වගේ යන්න තමයි මේ මූලික අඩිතාලම දාගෙන යන්නේ. හර මේ උන්නතාංශවලදී මේවා කරන එක ලේසි වැඩක් නෙවෙයි. රයිට්. ඉතින් මේ දේවල් එක්ක දැන් මේ එකතු කරන දත්ත වලින් කාටද මේකේ ප්‍රයෝජනයක් තියෙන්නේ කියන එක ගැන තමයි ඊළඟට මගේ ප්‍රශ්නය. මේ ගන්න රිසල්ට්ස් වලින් මොනවද වෙන්නේ මේ කලෙක්ට් කරන දේවල් කාටද වැදගත් වෙන්නේ? මොන වගේ ඩේටාද අපිට එකතු කරගන්න පුළුවන් කියන එක. ඔව්. එතන මේකේ පැති දෙකක් තියෙනවා. එක පැත්තක් තමයි මේ වීඩියෝ අපි කැමරාස් දාලා වීඩියෝ එක ගන්නවා, ෆොටෝස් ගන්නවා. එතකොට ඒ වගේ සාමාන්‍ය කෙනෙක්ට ඒ වගේ මොන හරි යාළගේ එන්ටර්ටේන්මන්ට් සයිඩ් එකේ මොන හරි කරන්න ඕන නම් වීඩියෝ එකක් ගන්න ඕන නම් ඒ පැත්තෙන් යන්න පුළුවන්. ඒ පැත්තේ යාළට මේක ප්‍රයෝජනයක් වෙනවා අපි මේ කරන දේවල්.
ඊට අමතරව අපි මේකේ කරනවා විද්‍යාත්මක පරීක්ෂණ පැත්ත. ඒක ඇත්තටම ඒක ප්‍රයෝජනවත් වෙන්නේ විද්‍යාත්මක පරීක්ෂණේ ඒවා කරන අයට. සාමාන්‍ය අයට කියන්නේ සාමාන්‍ය ජනතාවට නෙවෙයි සාමාන්‍ය ඒ පරීක්ෂණ ගැන නොලෙජ් එකක් තියෙන කෙනෙක්ට. මොකද මේ අපි මේ ගන්න හැම දත්තයක්ම අපි මේවා ජර්නල් එකක හරි පේපර් ඒක අපි ගන්නට පේපර් එකකට දාලා ඒවා මේ ඒ අදාළ තැන්වලදී මේ දාලා තියෙනවා. මොකද එතකොට ඒක ආය පරීක්ෂණයක් කරන එකෙන්ට පුළුවන් අපේ ඒවා රිෆර් කරන්න. එතකොට ඒ වගේ පරීක්ෂණ ඇත්තටම අපි කියනවා නියර් ස්පේස් එක්ස්පෙරිමන්ට්ස් කියලා. ඒවා කරන අයට මේවා ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. හරි. ඉතින් බාතිය ඒත් එක්කම අපි කතා කරද්දී බාතියත් එක්ක කියපු දෙයක් තමයි ටීම් එකටම මේ 2021 දෙසැම්බර් 26 වෙනිදා යවපු සරන්ඩිප් 2.0 බැලුන් එක තාම මේ පේලෝඩ් එක රිකවර් කරගන්න තාමත් හොයමින් පවතිනවා කියන එක. ඔව් අපි 26 වෙනිදා උදේ දඹුල්ල ඩීසනනායක විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ඉඳලා ලොන්ච් කරේ. දැන් අපි තාමත් මේ දවස්වල ඒ අපි අදාළ රිජි ෆෝම් පෙට්ටිය ඇතරම් පේලෝඩ් එක කියන්නේ ඒක අපි රිකවර් කරගන්න ඇනලයිස් කරගෙන විශ්ලේෂණය කරගෙන යන ගමන් තමයි මේ දවස්වල තියෙන්නේ. එතකොට දැනට හිතන විදිහට මොන වගේ පැත්තකටද මේක වැටිලා තියෙන්නේ කියන එක අනුමානයක් තියෙනවද? ඔව් මේක වැටිලා තියෙන්නේ මොරගොල්ල කියන ප්‍රදේශයට. දේවාහුව වැව උඩින් එද්දී අපිට සිග්නල් ආවා. ඊට පස්සේ දේව මොරගොල්ල කියන ප්‍රදේශයේ පතිත වුණා කියලා අපි දන්නවා. ඉතින් අපිට තාම ඒක හරියටම නිශ්චිත ස්ථානය විශ්ලේෂණය කරගන්න විශ්ලේෂණය කරගැනීමෙන් තමයි අපි මේ දවස්වල. රයිට්. ඉතින් මොරගොල්ලේ ඉන්නවා නම් සමහර විට මේ පේලෝඩ් එක ගැන තොරතුරක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් ඔන්න සම්බන්ධ කරගන්න බාතිය ඇතුළු ටීම් එක සරන්ඩිප් 2.0 එකේ. ඒ වගේම තමයි මෙතනදී බාතිය කියපු දෙයක් තමයි මේ නියර් ස්පේස් එක්ස්පෙරිමන්ට් කරනවා කියන එක. එහෙම නැත්නම් මේ හයි ඇල්ටිටියුඩ් වලට සමහර විට කෙනෙකුට හිතන්න ඇති බාතිය කියද්දී ඇයි මේ වීඩියෝ එකක් ගන්න එක ලොකු දෙයක්ද උඩට ගිහිල්ලා කියන එක ඩ්‍රෝන් එකකින් නෑ. අපි මේ කතා කරන්නේ ඩ්‍රෝන් වලින් යන ලෙවල් එකෙන් එහාට ඉතාමත් ඉහළ ආකාශයට යන එකක්. අභ්‍යවකාශයේ කිට්ටුවටම ඒ ළඟටම යන නියර් ස්පේස් විදිහට තමයි මේකේ දේ වෙන්නේ. ඉතින් ඇයි මේක මෙච්චර බරපතල දෙයක් වෙන්නේ? හැමෝටම ඇයි මේක කරන්න බැරි කියන ටෙක්නිකල් දේවල් ගැන ඊළඟට මේ බ්‍රේක් එකෙන් පස්සේ අපි කතා කරමු. මත් එක දැන් එකතු වෙනවා වනෝද්‍ය පෙරාදනීය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින්. කොහොමද වනෝද්‍ය? හොඳින් අය. වනෝද්‍ය මගෙන් එන පළවෙනි ප්‍රශ්නේ වාට මේ හයි ඇල්ටිටියුඩ් කියන එකේ බොහොම සරලවම තේරුම් කරොත් මොන වගේ අදහසක්ද තියෙන්නේ? මේකේ සරලම උදාහරණේ තමයි අපි සාමාන්‍ය ගුවන් යානාවක් ගන්න කිලෝමීටර් 10 විතර රේන්ජ් එකකින් තමයි ගුවන්යානාවක් ගමන් කරන්නේ. හැබැයි අපි මේ හයි ඇල්ටිටියුඩ් කියලා කියන්නේ ගොඩක් වෙලාවට කිලෝමීටර් 10ට වඩා උසින් අපි මේ ඔපරේට් වෙන්නේ කිලෝමීටර් 30, 35 ඔය වගේ අතර උසකදී. ඒකට තමයි අපි සරලවම හයි ඇල්ටිටියුඩ් කියලා කියන්නේ. රයිට්. ඉතින් පොඩි හරි අදහසක් තියෙනවා නම් වනෝද්‍ය කිව්වා වගේම මේ මුහුදු මට්ටමේ ඉඳලා කිලෝමීටර් 10කට වඩා උඩින් තමයි ප්ලේන් එකක් යන්නේ. ඉතින් මෙතනින් එහා කිලෝමීටර් 30 වගේ රේන්ජ් එකක එතනින් ඉහළ තමයි මේ තියෙන අපි කතා කරපු මේ බැලුන් එක සරන්ඩිප් 2.0 කියන ප්‍රොජෙක්ට් එක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඕන කෙනෙක් දන්න දෙයක් තමයි මේ විදිහට හයි ඇල්ටිටියුඩ් එහෙම නැත්නම් ප්ලේන් එකක් යන රේන්ජ් එකේ අහස් සීමාවට කෙනෙක් ඇතුල් වෙනවා නම් එතනදී ප්ලේන් එකක් යනවා වුණත් ගොඩක් ක්ලියරන්ස් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් බැලුන් එකක් මේ විදිහට යවනවා කියලා කියන්නේ කිලෝමීටර් 30 දක්වා රේන්ජ් එකට එතනදී සෑහෙන ලොකු පර්මිෂන් ප්‍රමාණයක් ගන්න ඇති. ඔය මෙතනදී ඇත්තටම පළවෙනිට අපි කරපු දේ තමයි අපේ තියෙන ප්‍රෙඩික්ෂන් එකක්. ඒ කියන්නේ අනාවැකියක් පළ කරනවා අපි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තියෙන බැලුන් එකකට. ඊට පස්සේ ඒ විදිහටම තමයි අපි යවන්නේ. ඊට පස්සේ ඒ යන ගමන් මාර්ගයත් එක්ක අපි සැසඳීමක් කරලා ඊට පස්සේ සිවිල් ගුවන් සේවා අධිකාරිය, ඊට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශය, එයාෆෝස් එක වගේ කට්ටියත් එක්ක සාකච්ඡා කරලා අපි ගුවන් කලාපයේ වෙන් කර ගැනීමක් සිදු කරනවා. ඒකට කියන්නේ නෝ ටෑම් ඇක්ෂන් එකක් කියලා, නෝටිස් ටු එයා මිෂන්ස් කියලා කියන්නේ. එතකොට ඒ අවස්ථාවේදී කිසිම ගුවන් යානයක් ඒ කලාපය පහු කරගෙන යන්නේ නැහැ. ඒ අදාළ වෙලාව අපිට වෙන් කරලා දෙනවා අපේ පරීක්ෂණ කටයුතු කරගන්න. වනෝද්‍ය මේ කියපු දේවල් එක මං හිතන්නේ පොඩි අදහසක් ඕගොල්ලොන්ට එන්න ඇති. මේ තියෙන හයි ඇල්ටිටියුඩ් බැලුන් එකක් යවන මේ වගේ ප්‍රොජෙක්ට් එකක් ලේසි පාසු ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක් නෙවෙයි.
මේකට සෑහෙන ලොකු අවසර ප්‍රමාණයක් ගන්න තියෙනවා. ඒ වගේම තමයි මේ බැලුන් එක යවන කාලය තුළ මේක මෙන්න මේ ගුවන් කලාපේ ගමන් කරයි කියලා ඒගොල්ලෝ අවශ්‍ය කරන දත්ත ලබා දුන්නාට පස්සේ ඒ ප්‍රෙඩික් කරන අනාවැකිය පල කරන කාලය තුළ ඒ වගේම බැලුන් එක ගුවන් ගත කරන කාලය තුළ ඒ ගුවන් සේවාවේ කිසිම විදිහකට ගුවන් ගමන් ප්ලේන්ස් ගමන් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේක බැරෑරුම් කාර්යයක්. මේ නිසාම තමයි අපිට බාතිය කලින් කිව්වේ කෙනෙකුට අවශ්‍යය නම් මේ හයි ඇල්ටිටියුඩ් වීඩියෝ ෆූටේජ් එකක් ගන්න. ටික ටික උඩට ගිහිල්ලා මොන විදිහටද පෘථිවිය පේන්නේ, උඩට යද්දි පොළොව මොන විදිහටද පේන්නේ, මේ හැම දෙයක් ගැනම වීඩියෝ ෆූටේජ් පවා ගන්න. මේක ඉතාමත් හොඳ අවස්ථාවක් වෙනවා මේ විද්‍යාත්මක දත්ත එකතු කරන එකත් එක්කම. මේ දේවල් එක්ක අපි ඊළඟට කතා කරන්න යන්නේ තවත් ඉන්ට්‍රෙස්ටිං දෙයක් ගැන. මේකත් ලංකාවේ යුනිවර්සිටිස් දෙකක් එකතු වෙලා නිර්මාණය කරපු දෙයක්. ඒ තමයි අපේ මේ මේසෙ උඩ තියෙන යුනිට් එක. නමුත් මොකද්ද මේ සහ මේකේ ඇයි ලංකාවෙන් මේක නිර්මාණය කරගන්න හේතුව? මේ තියෙන්නේ QFH ඇන්ටන එකක්. මේකට ක්වඩ්‍රිෆිලර් හෙලික්ස් ඇන්ටනා කියලා කියනවා. එතකොට මේක අපි ලංකාවේම හදපු දෙයක්. SLTC යුනිවර්සිටි එකේ ටීම් එකක් තමයි මේක හැදුවේ. ඊට පස්සේ පෙරාදෙන විශ්වවිද්‍යාලය සහ අතසිකලාත් මධ්‍යස්ථානයත් එක්ක මේ ඇන්ටනා ටෙස්ටිං කරලා තියෙනවා. මේක ලංකාවේ හදන්න ගොඩක්ම විශේෂ වෙන එක හේතුවක් තමයි මේක අපි වෙන රටකින් මිලදී ගන්න කිව් ටිකක් වියදමින් වැඩි වෙනවා. ඒ නිසා අපේ තියෙන ගන්න කිරීම එක්ක තමයි මේ ඇන්ටනා එක නිර්මාණය කරේ. මේ ඇන්ටනා එක ඔපරේට් වෙන්නේ මේකේ සෙන්ටර් ෆ්‍රීක්වන්සි එක කියලා එක තියෙනවා, මධ්‍ය සංඛ්‍යාතය. ඒක මෙගාහර්ට්ස් 403 අතර ගණක තමයි වැඩ කරන්නේ. 403 කියන්නේ වනොද්ද මේ මෙගාහර්ට්ස් 403ක ඇන්ටනා එකක් නිර්මාණය කරන්න හේතුව මොකද? මොනාටද මේක පාවිච්චි වෙන්නේ මේ ප්‍රොසෙස් එක ඇතුලේ? මෙගාහර්ට්ස් 403 කියන ඉලක්කමට යන්න හේතුව තමයි අපි පාවිච්චි කරන රේඩියෝ සවුන්ඩ් කියන උපකරණය ප්‍රධාන වශයෙන්ම එයාගේ තරංග නිකුත් කරන්නේ 403 මෙගාහර්ට්ස් කලාපේ. එතකොට අපේ ඉන්න ට්‍රැකින් ටීම් හතරක් සහ ග්‍රවුන්ඩ් ස්ටේෂන් ට්‍රැකින් කියලා කියනවා, අපේ මේ ඉන්න බැලුන් එක හඹාගෙන යන ටීම් හතරක් සහ තව ඉන්න තව ටීම් එකක් විසින් මේ ඇන්ටනාස් පාවිච්චි කරලා මේ බැලුන් එකේ ගමන් පතේ ඒ වෙලාවේ, ඒ කියන්නේ රියල් ටයිම් කියලා කියනවා, ඒ අවස්ථාවේදී ලබා ගන්නවා පල්ලෙහාට. ඊට පස්සේ අපි ඔක්කොම සංඥා ටික අපේ තියෙන පාලක මැදිරියට ලබා ගන්න එක කරන්නේ මේ ඇන්ටනා එක හරහා. ට්‍රැකින් ටීම්ස් විසින් ලබා ගන්න මේ දත්ත ටික අපේ පාලක මැදිරියට ගෙනත් දෙන්න සංඥා ටික එවා ගන්න උපකාර කරේ රේඩියෝ සොසයිටි ඔෆ් ශ්‍රී ලංකා RSSL කියලා කියනවා. ඒ කණ්ඩායම විසින් රේඩියෝ තරංග ඔස්සේ අපේ පාලක මැදිරියට මේ සංඥා ටික ලබා දුන්නා. ඒ ඔස්සේ තමයි අපි මේ සංඥා ටික අරගෙන ඒ වෙලාවේ මැප් එකක ප්ලොට් කරන එක කරනවා, මැප් එක ලකුණු කරන එක කරනවා. ඒක ඔස්සේ තමයි මේ බැලුන් එකේ පතය අපි ලබා ගන්නේ. ඒක ඒ අවස්ථාවේදීම ගුවන් හමුදාව සහ සිවිල් ඒවියේෂන් ඔතොරිටි එක සිවිල් ගුවන් සේවා අධිකාරිය සමග සම්බන්ධතාවයක් යටතේ මේක හුවමාරු කරගන්නවා. ඒ විදිහට තමයි අපි බැලුන් එකේ ට්‍රැකින් කටයුතු ටික සිද්ධ වෙන්නේ. හරි වනොද්දි, ඉතින් වනොද්දි කියපු විදිහටම මෙතනදී මම හිතන්නේ පොඩි දෙයක් නෙවෙයි සිද්ධ වෙන්නේ. හයි ඇල්ටිටියුඩ් එකට ගුවන් සීමා වලට යන බැලුන් එකක් ගොඩක් ඉන්ට්‍රෙස්ටිං දෙයක්. ඒ වගේම තමයි මේකේ තියෙන සුවිශේෂීම දේ මේක යව්වට පස්සේ මේ බැලුන් එක ට්‍රැක් කරගන්න වාහන වලින් තව ටීම් හතරක් විතර යනවා. ඉතින් ලොකු ප්‍රොජෙක්ට් එකක්, එක්කෙනෙක් දෙන්නෙක් කරන දෙයක් නෙවෙයි. මේක ඇතුලේ ලංකාවේ යුනිවර්සිටිස් 17ක ස්ටුඩන්ට්ස්ලා ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු වෙලා තමයි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ. ඉතින් මේකත් එකක් ඉන්ට්‍රෙස්ටිං දෙයක්. සාමාන්‍යයෙන් කෙනෙක් අපි හිතමු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වගේ තැනකට ගිහිල්ලා මේ වගේ ප්‍රොජෙක්ට් එකක් ඒ වගේ ප්‍රොෆෙෂනල් මට්ටමකින් සිද්ධ වෙනවා ඇරෙන්න එතනට යන්න කලින් දැන් ඔන්න මේ ස්ටුඩන්ට්ස්ලටම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටම මේකේ අත්දැකීමක් ගන්න මේ විදිහ දේවල් වලට එකතු වෙන්න මේ හරහා අවස්ථාව ලැබෙනවා. මේ අවස්ථාව ලැබෙන්නේ SEDS ශ්‍රී ලංකා කියන ප්‍රෝග්‍රෑම් එක. එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් එක යටතේ අපි මේ ගැන තමයි වනොත් මොකද්ද මේ SEDS ශ්‍රී ලංකා කියලා කියන්නේ? හරි, SEDS ශ්‍රී ලංකා කියලා කියන්නේ මම එතනට එන්න කලින් SEDS කියන්නේ මොකද්ද කියලා කියන්නම්. Students for the Exploration and Development of Space කියලා තියෙන්නේ. එතකොට මේක අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධව ශිෂ්‍යයන්ගෙන් සැදුම් දත්ත කණ්ඩායමක්. මේක ලංකාව විතරක් නෙමෙයි තියෙන, ලෝකෙ තියෙනවා. SEDS Earth තමයි මේකේ මේන් බ්‍රාන්ච් එක වෙන්නේ. ඊට පස්සේ රට රටවල් වලට කැඩිලා SEDS USA, Canada, UK, ඉන්දියාවේ තියෙනවා, තව නේපාල්, ජපාන් ඒ විදිහට තියෙනවා.
එතකොට ඒ අතරතුරේ තමයි අපි 2018 දී මේ සෙට් ශ්‍රී ලංකා කියන කණ්ඩායම පිහිටෙව්වේ. එතකොට මේක පාදක කරගන්නේ අපේ තියෙන ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාල 17ක් විතර ඉන්නවා. එතකොට ඊට අමතරව තව පාසල් ළමයින්ට සහභාගී වෙන්න පුළුවන් කොටසක් තියෙනවා මේක සෙට් ජූනියර්ස් කියලා. එතකොට මේ 18 ගෙන් සදුන් ගත්ත කණ්ඩායමත් එක තමයි මේ සෙට් ශ්‍රී ලංකා කියන ව්‍යුහය හැදිලා තියෙන්නේ. ඊට පස්සේ මීට අමතරව අපි සෙරන්ඩි 2.0 වගේ ප්‍රොජෙක්ට් වලට අමතරව අපි තැප්‍රොබෙන් කියලා වෙනම ප්‍රොජෙක්ට් එකක් යනවා. ඒකේ වෙන්නේ අඟහරු ගවේෂණ යාන සම්බන්ධ පරීක්ෂණ කටයුතු සහ ඒකේ නිර්මාණය කිරීම කරන්නේ. එතනදීත් ඇත්තටම මේ ලෝකේ තරඟ තියෙන අඟහරු ගවේෂණ යාන නිර්මාණය කරන සම්බන්ධව. එතකොට ඒවත් අරමුණු කරගෙන තමයි මේ තරඟ යන්නේ. සහ ඊට අමතරව අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා සිලෝන් සෙඩ් සිලෝන් කියලා. එතනදී වෙන්නේ මොඩල් රොකට්ස් හදන ප්‍රොජෙක්ට් එකක් යන්නේ. ඊට අමතරව අපි ලෝකේ තියෙන අභ්‍යවකාශ ක්ෂේත්‍රය සම්බන්ධ වෙච්ච තරඟ ගොඩක් වලට අපේ ලංකාවේ ළමයින් යොමු කරන එක කරනවා. එතනදී ගොඩක්ම නාසා ස්පේස් ඇප්ස් කියලා චැලෙන්ජ් එකක් තියෙනවා. එතකොට ඒ නාසාකත් එක්ක අපේ ඉන්න ටීම්ස් කමියුනිකේට් කරගෙන එයාලත් එක්ක ගොඩක් ඒ තරඟයේ ඕගනයිස් කරන වැඩ කටයුතු කරනවා. ඉතින් මේ දේවල් එක්ක ඔන්න මං ඊළඟට අහන්න හිටපු ප්‍රශ්නෙටත් වනෝද්‍ය උත්තර දුන්නා. ඒ තමයි මේ සෙඩ්ස් ශ්‍රී ලංකා කියන ප්‍රොජෙක්ට් එක හරහා, මේ ව්‍යාපෘතිය හරහා සිද්ධ වෙන්නේ මේ සෙරන්ඩිප් 2.0 වගේ ප්‍රොජෙක්ට්ස් විතරද කියන එක. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමයි වනෝද්‍ය, මේ විදිහට දැන් ඔයා ගොඩක් දේවල් කිව්වා, අඟහරු ගවේෂණය, එතකොට එතනින් එහා ගිහිල්ලා ගොඩක් දේවල් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. මේකට එකතු වෙන්න පුළුවන් යුනිවර්සිටි ස්ටුඩන්ට්ලාට විතරද? නෑ, ඇත්තටම මේකට ඉන්ට්‍රස්ට් එකක් දක්වන යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා සහ පාසල් ළමයින්ටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතොර ඒක කරන්න තියෙන ලේසි ක්‍රමයක් තියෙන්නේ setsSL.lk කියන වෙබ් අඩවියට ගිහිල්ලා තමන්ගේ පාසල, එහෙම නැත්නම් තමන්ගේ විශ්වවිද්‍යාලය සඳහන් කරලා රෙජිස්ටර් වෙන්න තියෙන්නේ. ඒත් එක්කම අපිත් එක්ක ඊට පස්සේ අපේ විස්තර වලට ගොඩක් හම් වෙනවා. ඒකත් එක්කම අපේ ඉදිරි වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා ඒවත් එක්ක ඒවට දායක වෙන්න අවස්ථාව ලැබෙනවා. ඔන්න එහෙමනම් අභ්‍යවකාශයේ ඒ වගේම රොකට් තාක්ෂණය සහ අඟහරු ගවේෂණය මේ වගේ දේවල් ගැන ඔයාටත් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඔයා විශ්වවිද්‍යාල එහෙම නැත්නම් පාසල් ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් නම් ඔයාටත් පුළුවන් මේ setsSL ගෲප් එකත් එක්ක එකතු වෙන්න. කරන්න තියෙන්නේ වනෝද්‍ය කිව්වා වගේම setsSL.lk දැන් වෙබ් අඩවියේ ලිපිනේ ඔයාලට තිරේ දාලා තියෙනවා. මේ වෙබ් අඩවියට යන්න ගිහිල්ලා ඔයාටත් පුළුවන් ආයතුම් කරන්න. ඇප්ලයි කරාට පස්සේ ඔයාලට තොරතුරු මොන විදිහටද සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් ඉන්ට්‍රස්ටිං, ලංකාවේ මේ විදිහට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඇක්සස් තියෙන ප්‍රොජෙක්ට් එකක් ගැන අපිට අද දැනගන්න ලැබුණා ගැජට් මේනිය තුළින්. ඉතින් මේ ගැන තොරතුරු අපිත් එක්ක බෙදාගන්න එකතු වෙච්ච වනෝද්‍ය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය නියෝජනය කළා, ඒ වගේම භාතිය ශ්‍රී ලංකා ආග්නේදික විශ්වවිද්‍යාලය නියෝජනය කළා එකතු වෙච්ච දෙන්නටම ගොඩක් තැන්ක් යූ කියන ගමම්ම සෙරන්ඩිප් 2.0 ඒ වගේම මේ setsSL සම්පූර්ණ ටීම් එකටත් තැන්ක් යූ කියනවා. ඉතින් ගැජට් මේනිය කියලා කියන්නේ මෙන්න මේ වගේ වෙනස්ම තාක්ෂණය ගැන තොරතුරු අරගෙන එන වැඩසටහනක්. ඒ වගේම තමයි මේ වැඩසටහනේ සම්පූර්ණ වර්ෂන් එක ඔයගොල්ලන්ට ITN ශ්‍රී ලංකා YouTube channel එකෙන් බලා ගන්නත් පුළුවන්. ගැජට් මේනියා කියලා සර්ච් කරන්න. ඒ වගේම ඔයත් මේ වගේ ඉන්ට්‍රස්ටිං දේවල් ගැන දන්නවා නම්, එහෙම නැත්නම් ඔයාලගේ සංවිධානයක් තියෙනවා නම් මේ වගේ වැඩ කටයුතු කරන, ඔයාලට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ගැජට් මේනියා Facebook page එක හරහා. ඉතින් මේ වැඩසටහන වගේම තවත් ඉන්ට්‍රස්ටිං වැඩසටහනක් එක ලබන සතියම යමු තවත් ගැජට් මේනියා එපිසෝඩ් එකකින්.